තරක විද්‍යාඥයින් NASA ආයතනයේ අභ්‍යවකාශ දුරේක්ෂයක් වන ටෙස් දුරේක්ෂය භාවිතයට ගනිමින් පිටසක්වල ග්‍රහලෝක නිතරම නිරීක්ෂණය කරනවා. නමුත් මේවා අතරින් ජීවයට සුදුසු ග්‍රහලෝක හමුවන්නේ ඉතාමත් අල්ප ප්‍රමාණයක් පමණයි. ටෙස් අභ්‍යවකාශ දුරේක්ෂය පමණක් නොවේ, ජේම්ස් වෙබ් හබල් වැනි අභ්‍යවකාශ දුරේක්ෂවලිනුත් අද වර්තමානයේ භාවිතයෙන් ඉවත් කළ කෙප්ලර් වැනි දුරේක්ෂවලිනුත් පිටසක්වල ග්‍රහලෝක ඕනෑතරම් සොයාගෙන තිබෙනවා. විද්‍යාඥයින් ප්‍රකාශ කරන විදියට දැනට නිරීක්ෂණය කර ඇති පිටසක්වල ග්‍රහලෝක ගණන 5000කටත් වඩා වැඩි. ඉතින් අද මේ වීඩියෝ එකෙන් NASA ආයතනයේ ටෙස් අභ්‍යවකාශ දුරේක්ෂය යොදාගෙන තාරකා විද්‍යාඥයින් නිරීක්ෂණය කරපු පෘථුවිය වගේම පිටසක්වල ග්‍රහලෝකය ගැනත් තවත් අභ්‍යවකාශ තොරතුරු කිහිපයක් ගැනත් කතා කරමු. මේ අලුතෙන් සොයාගත් ග්‍රහලෝකයේ විද්‍යාඥයින් නම් කර තිබෙන්නේ ග්ලීස් 12B නම් කේතනාමය භාවිතයට ගනිමින්. මේ ග්‍රහවස්තුව කක්ෂගත වෙන්නේ අපගේ සූර්යයාටත් වඩා කුඩා රතු වාමන තාරකාවක් වටායි. මේ තාරකාව විද්‍යාඥයින් නම් කර තිබෙන්නේ ග්ලීස් 12 ලෙසින්. මේ නාමයේ පිටුපසට ඉංග්‍රීසි අක්ෂර යොදා ගනිමින් තමයි මේ වටා කක්ෂගත වෙන අනෙකුත් ග්‍රහලෝකවලට නම් ලබා දෙන්නේ. දැනට මේ පද්ධතිය තුළ ග්ලීස් 12B ග්‍රහලෝකය පමණයි පවතින බවට විද්‍යාඥයින් නිරීක්ෂණය කර තිබෙන්නේ. බොහෝ විට මීටත් වඩා ග්‍රහලෝක මේ වටා කක්ෂගත වී තිබෙන්නට පුළුවන්. මේ පද්ධතිය පිහිටා තිබෙන්නේ පෘථිවිය සිට ආලෝක වර්ෂ 39.7ක් නැතිනම් ආසන්න වශයෙන් ආලෝක වර්ෂ 40ක් පමණ දුරකින්. රාත්‍රියහසේ දක්නට ලැබෙන මීන තාරකා රාශියේ පවතින තාරකාවන් නිරීක්ෂණය කිරීමේදී තමයි මේ අපූරු තාරකාවට අයත් ග්‍රහලෝකයේ සොයා ගැනීමට තාරකා විද්‍යාඥයින්ට හැකියාව ලැබී තිබෙන්නේ. ඉතින් ඇයි මේ ග්‍රහලෝකය මෙතරම් විශේෂ? දැන් අපි ඒ ගැන කතා කරමු. මේ ග්‍රහලෝකයෙන් තාරකා විද්‍යාඥයින් සොයාගත් විශේෂම දේ තමයි මේ පෘථිවිය ප්‍රමාණයට සමානකම් කීම. ඒ වගේම මේ ග්‍රහලෝකයේ රතු වාමන තාරකා වටා කක්ෂගත වෙන්නේ හැබිටබල් කලාපය තුලයි. ඒ කියන්නේ මේ ග්‍රහලෝකයේ පිහිටා තිබෙන ප්‍රදේශයේ ග්‍රහලෝකයේ තුල ජලය තිබෙනවා නම් ඒවා ද්‍රව මට්ටමේ පවත්වා ගන්න පුළුවන් කියන එක. මොකද තාරකාවට ඉතාමත් ආසන්න වුණොත් ජීවත් වීමට සුදුසු වකවානුවක් නිර්මාණය වෙන්නේ නැහැ. ජලය පවතිනවා නම් අධික උෂ්ණත්වයේ හමුවේ ජලය වාෂ්පීකරණය වීමක් සිදුවෙනවා. ඒ විතරක් නොවෙයි, තරුවෙන් ඉතාමත් ඈතින් ග්‍රහලෝකයේ පිහිටා තිබුණොත් එවිටත් ජීවත් වීමට සුදුසු කලාපයක් නිර්මාණය වෙන්නේ නැහැ. එවිට සිදුවන්නේ ජලය අයිස් බවට පත්වීමයි. ඉතින් මේ දෙකම සිදු නොවි ජලය ද්‍රව මට්ටමේ පවත්වාගෙන උෂ්ණත්වය සාමාන්‍ය මට්ටමක පවතින ප්‍රදේශයට තමයි හැබිටබල් කලාපය ලෙසින් විද්‍යාඥයින් හඳුන්වන්නේ. සෞරග්‍රහ මණ්ඩලයේ නම් අපේ ග්‍රහලුවත් තවත් ග්‍රහලෝක දෙකක් මේ කලාපය තුළ තිබෙනවා. දන්න අය පහතින් කමෙන්ට් කරන්න. විද්‍යාඥයින් සොයාගෙන තිබෙන දත්ත අනුව ග්ලීස් 12B ග්‍රහලෝක පිහිටා තිබෙන්නේ මේ ජීවත් වීමට සුදුසු කලාපය තුළයි. එම නිසා මෙහි ජීවයක් ඇතිවීමට වැඩි සම්භාවිතාවයක් තිබෙනවා. නමුත් තවමත් මේ ග්‍රහලෝකයේ වායුගෝලීය සංයුතිය අධ්‍යයනය කරන්නට තරම් දත්ත ටෙස් අභ්‍යවකාශ දුරේක්ෂයෙන් ලබා ගන්නට හැකි වෙලා නැහැ. නමුත් ඉදිරි කාලවලදී මෙහි වායුගෝලීය සංයුතිය ජේම්ස් වෙබ් වැනි අභ්‍යවකාශ දුරේක්ෂවලින් සොයා ගන්නට නියමිතව තිබෙනවා. මේ ග්‍රහලෝකයේ අදාළ තාරකාව වටා එක් වටයක් ගමන් කිරීමට දින 12.8ක් වැනි කාලයක් ලබා ගන්නවා. අපගේ සෞරග්‍රහ මණ්ඩලය තුලදී නම් පෘථිවිය දින 365ක කාලයක් ගෙවා දමමින් සූර්යයා වටා එක් වටයක් ගමන් කර අවසන් කිරීම අපි අවුරුද්දක් විදියට නම් කරනවා. නමුත් ඔබ මේ ග්‍රහලෝකයට ගියොත් අවුරුද්දක් කියන්නේ දවස් 12.8ක වගේ ප්‍රමාණයක්. ඒ වගේම මේ ග්‍රහලෝකයේ තුල මතුපිට උෂ්ණත්වය සෙල්සියස් අංශක 40ක් පමණ පවතින බවයි දැනට විද්‍යාඥයින් සොයාගෙන තිබෙන්නේ. ඉතින් මේ ග්‍රහලෝකයේ වායුගෝලයත් ජීවයට සුදුසු තත්ත්වයක තිබුණොත් ඇත්තටම ජීවයක් බිහිවන්නට බැරිද? ඔයාට හිතන දේ පහතින් කමෙන්ට් එකක් දාන්න. දැන් මේ මොහොත වන විට වල්ගාතරුවක් පෘථිවියට ආසන්න වෙමින් පවතිනවා. මේ වල්ගාතරුව තාරකා විද්‍යාඥයින් නම් කර තිබෙන්නේ දැන් මේ තිරේ පෙන්වන කේතනාමයෙන්. වාර්තා වෙන අන්දමට මේ වල්ගාතරුව රාත්‍රියහසේ ආලෝකයෙන් වැඩිම අභ්‍යවකාශ වස්තුව වන සිකුරු ග්‍රහයාටත් වඩා ආලෝකමත් වී පෙනීමට නියමිතයි. ඉතින් කලින් දැවැන්ත වල්ගාතරු දෙකක් පෘථිවියට ආසන්න වුණා ඔබට මතක ඇති. මේ දෙකම අපිට පියවි ඇසෙන් නිරීක්ෂණය කරන්නට පුළුවන් වුණත් ආලෝක දූෂණය පවතින ප්‍රදේශවලට නිරීක්ෂණය කරන්නට අවස්ථාවක් ලැබුණේ නැහැ. නමුත් මේ ඇට්ලස් කියන්නේ පෘථිවිය ආසන්නයෙන්ම ගමන් කරන වල්ගාතරුවක් නිසා පියවි ඇසින් ආලෝක දූෂණය පවතින ප්‍රදේශයක සිට වුණත් නිරීක්ෂණය කරන්නට පුළුවන් වේවි. වල්ගාතරුව නිරීක්ෂණය කරන්නට හොඳම කාලවකවානුව ලෙසින් විද්‍යාඥයින් පෙන්වා දෙන්නේ එළබෙන ඔක්තෝබර් මාසයේ මුල් දිනයන් වලයි.
තවමත් දත්ත නිසපරිදි සොයාගෙන නොමැති නිසා මේ ගැන සම්පූර්ණ විස්තරයක් ඉදිරි දිනවලදී අපි වීඩියෝවකින් ඔබට ලබා දෙන්නම්. යුරෝපීය අභ්‍යවකාශ ඒජන්සිය විසින් දියත් කරන ලද යුක්ලිඩ් අභ්‍යවකාශ දුරේක්ෂය මේ මොහොත වෙද්දී ඉතාමත් හොඳින් ක්‍රියාත්මක වෙනවා. ඔබට මතක ඇති මීට කලින් මේ දුරේක්ෂය මගින් විශ්වයේ අපූරු ඡායාරූප කිහිපයක් අපට ලබා දුන්නා. ඒ අතර අශ්ව හිසක හැඩයක් නිරූපණය වන හෝසෙන් නිහාරිකාවේ ඡායාරූපය ලෝකයේ පුරා ප්‍රසිද්ධියට පත් වුණා. ඉතින් නැවතත් යුක්ලිඩ් අභ්‍යවකාශ දුරේක්ෂය භාවිතයට ගනිමින් තාරකා විද්‍යාඥයින් විශ්වයේ අපූරු ඡායාරූප කිහිපයක් ලබා ගන්නට සමත් වී තිබෙනවා. මේ ඔබ දකින්නේ යුක්ලිඩ් දුරේක්ෂයෙන් ලබාගත් නවතම පින්තූර එකතුවයි. මේකින් එක ඡායාරූප ගැන විස්තර මම ඉදිරි දිනවලදී ඔබට වෙනම වීඩියෝවකින් ඉදිරිපත් කරන්නම්. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙමු. එතෙක් ඔබට සුබ දවසක්.